මමංවා භික්ඛවේ පරේ අවන්නං භාසෙයුං ධම්මස්සවා අවන්නං භාසෙයුං සංඝස්සවා අවන්නං භාසෙයුං తత్రతుం హేహి అభూతం అభూతతో నిబ్బేటే తబ్బం ఇతిపేతం అభూతం ఇతిపేతం అతచ్చం నత్తి చేతం అంహేసు నచపనీతం అంహేసు సంవిజ్జతీతి సదహతి గుణబర లక్వసి లోవసి సదహతి పింగవత్ని అద దవసే పింగుతున్ సూదానం వన్ని अलुत अवरुद्धक सम्मुति वशेन उदावीन दवसक अलुत हुस्मक अलुत बलापुरुत्तु रसक एक्क जीवितेट पियनगन्न सामान्य विधियट पिगन्नी अद दवसे मी देशनाव संदहा मम देशना मातृकावक कल्पना करद्दी मम हितागत्ता मी बुदुरजानन वहन्सेगे शासनी वटिनाकम दनेन सीमित पिरिसक हो मी लोकतले इन्नवनम मेक नोदनेन कौरहरि केनेक मी लोकतले इन्नवनम ඒ සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව වටහා ගන්න. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය? අපි කොහොමද මේ ශාසනයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ? අපිට මොනවද ලැබෙන මේ වගේ ප්‍රතිලාභ සහ අපි මේකේ පරිසම් කරගත යුතු තැන් මොනවද කියන එක පිළිබඳව කියලා දෙන්න තමයි අද දේශනාව මම යොදාගන්නේ. පින්හන්දි මම මේක අද දවසේ යොදාගන්න මේ අලුත් අවුරුද්දේම යොදාගන්න හේතුවක් තියෙනවා. මොකද පින්හන්දි අපේ ජීවිත අස්ථිරයිනේ. අපේ ජීවිත හැමදාම පවතින ජීවිත නෙමෙයි. අලුත් අවුරුද්දක් උදා වෙනවා කියන එක එක්තරා ආකාරයකට සම්මුතියෙන් ගත්තාම උගලු තව අවුරුද්දක් වයසට ගිහිල්ලා. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමානුකූල මේකේ හැංගිච්ච පණිවිඩය තමයි මේකේ තියෙන අවිඥානික පණිවිඩය තමයි ඕගොල්ලෝ වයසට ගිහිල්ලා කියන එකනේ. මැරෙන්න ලං වෙලා කියන එක. ජීවිතේ නැති වියකිලා ගිහිල්ලා කියන එක. එතකොට දැන් අපි හිමින් හිමින් මරණයට ලං වෙන්නේ. මරණයට ලං වෙනකොට ලෝකයට පොරබදිනක පැත්තකට දාලා ධර්මය පිළිබඳව අවබෝධ කරගන්න හිත යොමු කරගත්තේ නැතොත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔයගලන්ට අහිමි වෙන්න පුළුවන්. එනිසාද මම මේ දේශනාවට මාතෘකා කළේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා සූත්‍ර පිටක විනය පිටක අභිධර්ම පිටක කියලා පිටකත්‍රයක්. ඒකේ සූත්‍ර පිටකය ගත්තාම දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය කියලා නැවත කොටස් පහකට ප්‍රධාන බෙදෙනවා. ඉතින් තව මේකෙ බෙදීම් පෙන්වන්න පුළුවන් දීඝනිකාය සීලක්ඛන්ධ වර්ග මහවග්ග පාටික වර්ග ආදී වශයෙන් කොටස් වලට බෙදෙනවා. ඔය සීලක්ඛන්ධ වග්ගය ගත්තට පස්සේ දැන් සීලක්ඛන්ධ වග්ගය තමයි මුලින්ම මේ මහරහතන් වහන්සේලා පවා ධර්මයේ සංගායනා කරද්දි මේ ධර්මයේ පෙළගස්වද්දි මුලින්ම දාපු සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. අද මම ඔබට දේශනාවට මාතෘකා කළේ බ්‍රහ්මජාල සූත්‍රය. මේ සූත්‍රයේ දේශනාවේ පළවෙනිම කොටසේ තියෙනවා මේ කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සංගයාගේ අගුණ බුදුහාමුදුරුවන්ට තමයි විශේෂයෙන් මේ අගුණ කිය කී යනවා මෙහෙම ඉස්සරහින්. බුදුරජාණන්ගේ ගායීම යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට උත්තර දෙනවා මෙන්න මෙහෙම මහණෙනි කවුරු හරි කෙනෙක් මෙන්න මේක හරි වටිනවා ගන්න මගේ හරි මගේ ධර්මයේ හරි සංඝයාගේ හරි අගුණයක් කියනවා නම් ඔන්න බලාගන්න මේක තමයි තව තියෙන්නේ මම මේ අවශ්‍ය ටික විතරක් විස්තර කරන්න අගුණයක් කියනවා නම් ඕගොල්ලෝ එතනදී කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන එක පිළිබඳව පැහැදිලි කරනවා එතකොට පින්නදී මේකේ ඇතුලේ බුදුන්ගේ ධර්මයේ සංගයාගේ අගුණයක් මේ වර්තමානයේ කියනවා කියන එකේදී විතරක් නෙමෙයි අපිට මේක බලන්න වෙන්නේ. ඉතින් අපිට මෙතනදී යන්න පුළුවන් ආපෞසරයක් විනය පිටකයට. විනය පිටකයේ තියෙනවා ඔය චුල්ලවග්ගපාළී පංචසතිකක්ඛන්ධකයේ සත්තසතිකක්ඛන්ධකයේ කියලා මේ පළවෙනි සංගායනාව දෙවෙනි ධර්ම සංගායනාව ගැන විස්තර රසක්. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාව ගැනත් විස්තර රසක් තියෙනවා. ඉතින් අද මේ දේශනාව හරිම සිහියෙන් ඉවසීමෙන් අනිත් වැඩ පැත්තකට දාලා අහන්න. මේක ඔබට මට අපි හැම දිනාටම මේ පොළවේ පය ගහලා ඉන්න සියලු සත්වයාට එකසේ වටිනා දේශනාවක්. රයිට්. ඔයගලන්ට මේකෙන් නිවන් මාර්ගය එලිපෙහෙලි වීම කෙසේ වෙතත් නිවන් මාර්ගය කියන එක මොකක්ද? ඒ මාර්ගය තුල අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අන්න හරි වටහා ගැනීමකට එන්න පුළුවන්. එනිසා මේ දේශනාව අංක කියාගෙන ඉන්නකො බ්‍රහ්මජාල සූත්‍රයේදී දැන් බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. මහණෙනි යම් කිසි කෙනෙක් මගේ ධර්මයේ සංඝයාගේ අගුණ කියනවනම් දැන් අපිට පේන්න තියෙනවා නියවතන අංක 1 පළවෙනි කන්ඩිෂන් එක දානවා ඕගොල්ලෝ කිපෙන්න එපා කියලා. හරි. දැන් මේ ගොඩක් ආමුදුරුරුන්ට වෙලා තින්නේ තමන්ගේ හිත පාලනේ නේ. ඒ කියන්නේ ගොඩක් ආමුදුරුන්ට අපි මේ දැකලා තියෙනවා මොකද්ද මේ පරුෂය කියන්නේ මොකද්ද කියලා දන්නේ නේ. කෙලින් කතා කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නේ. අර සමහරක් කාලවලට කතා නොකර ඉන්නකොට ඒක නිවට කමක් වෙන තැන හොයා ගන්න අමාරුයි. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩක් පරයයන් තියෙනවා. මම මේ සියලු පරයයන් අද කියලා දෙනවා. සද්ද නැතුව මේක අහගන්න. අංක 1 බුදුරජාණන් වහන්සේ කියනවා කිපෙන්න එපා කියලා. 2 කියනවා සද්ද නැතුව ඉන්නත් එපා. ඔන්න ඒ කෑල්ල මේ ගොඩ
නිවට යන්න අහු වෙන්නේ මේක කියවන ගොඩක් මනස වපල්ලා තියෙන අයට මේ උඩ කෑල්ල අහු වෙනවා ඒ කෑල්ල අතට තියා ගන්නවා මේ මේ අපිට කිපෙන්න එපා කියලා තියෙන. ඉතින් හත්වලාමේ කවුද මේවට කිපෙන්න කියන්නේ? මේවට කිපෙනවා නම් ඔක්කොම කලින් කැලේකට ගිහිල්ලා භාවනා කරගෙන හිත හදා ගන්න. මේවා මේ පොඩි පොඩි දේවල් වලට කිපෙන්නේ නැතු. භාග්‍යතුන් වහන්සේ පිරිනිවෙනවා. ධර්මයේ කියන එකත් කවදා හරි නැති වෙනවා. මේ කියන්නේ මේ නැති වෙන ධර්මතාවලට අඬාන්න කිපි කිපි මිනිසුන්ට වෛර කර කර පොළු වලින් ගගා ඉන්න කියලා නෙමෙයි. කවුද හත්වලාමේ කිපෙන්න කියන්නේ? දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද කවදරි දවසක අපි කියනවා මේ පොළු අරගෙන ගිහිල්ලා ආමු අරකාගේ ඈ දත් ගලෝමුය මෙහෙමයි මූ බුදුහාමුදුරන්ට බැන්නා. එහෙම කොහොමද බුදුහාමුදුරන්ට බයින්නේ? අපි හිම කියලා තියෙනවද නැහැ. ඒ නිසා මේවට කිපෙනවා කියලා තමන් හිතනවා නම් ඔක්කොටම කලින් අපේ ස්වාමීන් වහන්සේලාටත් මම මේ කියන්නේ ගිහියන්ටත් කියන්නේ ධර්මයේ රකින්න එක පැත්තකට දාලා ගිහිල්ලා තමන්ගේ හිත හදාගෙන ඔය හිත හදලා නැති එකේ විපාකේ දන්නේ නැහැ. හදපු හිතක සුවය කොහොමද කියලා. එදා මහකාශ්‍යප මහරහතන් වහන්සේ යස මහරහතන් වහන්සේ මේ අපේ මොග්ගලිපුත්තතිස තෙරුන් වහන්සේලා මේවා කරනකොට සංගායනා කරනකොට මේ සමහර උන්වහන්සේලා සමහර ගිහිවිතියනන්ගේ හාමුදුරුවට කිපෙන්න එපා. ඕවට කිපිල වැඩක් තේ ධර්මය අනිත්‍යයි. මුන්දලා හාමුදුරුවන්ටත් බණ කියයි. මහරහතන් වහන්සේලාටත් බණ කියයි. බුදුහාමුදුරුවන්ටත් කියයි මේවා කියද්දි. දැන් බුදුහාමුදුරු මේක දෙවෙනි පාර මොනාද කියලා තියෙන්නේ? ඊළඟ පාර කියලා තියෙනවා ලස්සනම. සද්ද නැතුව ඉන්න එපා. හරි උඹලා අනිවාර්යෙන් මේක එලි කරන්න ඕනේ. මේක මේක කියන්න ඕනේ. මේක අසත්‍යයි. මේකේන දෝෂේ අපි ගාව නැහැ. මේක අවිද්‍යමාන ධර්මතාවය. නැතිදේ හැටියටම ලිහලා ඉවත් කරන්න ඕනේ. ඔන්න තමන් ගාව තියෙනවා නම් සද්දරතු පැත්තකට වෙලා ඉන්න. මොකද මේවට කතා කරන්න ඕනේ නැත්නම් අල්ලගෙන ගහනවනේ කිල්ලෝට හුණු තියෙනවනේ. එනිසා තමන් ගාව මොන හරි තියෙනවා නම් මේ වගේ කුණු එන්න එපා මේවට කතා කරන්න. නැත්තම් ඇවිල්ලා මේවට කතා කරන්නේ නැති දේ නැති විදිහටම ලිහලා ඉවත් කරන්න කියලායි බුද්ධ දේශන. මේ අපේ උන්දල ඒ කාලේ හිටියන බුදුහාමුදුරන්ටත් කියයි මේ සූත්‍රය කියද්දි. එහෙම ඕනේ නෑ නේද හාමුදුරනේ කියන එක කියන එකක් කියාගත්තා අපිට මොකක්? ඔහොම කියයි ඕගොල්ලෝ. අර බුදුහාමුදුරන්ටත් වනපොත් පූජා කරන සමාජයක් බිහි වෙලා ඉන්නවා. බුදුහාමුදුරන්ටත් වනපොත් පූජා කරන. බුදුහාමුදුරන්ගේ බණ ආයි බුදුහාමුදුරන්ට පූජා කරන. මෙව කොච්චර ප්‍රායෝගිකද කියන එක මගේ පිංගුතුල හිතලා බලන්න. එනිසා මෙන්න බ්‍රහ්මජාල පරියාය බුදුහාමුදුරුව අපිට මේ ශ්‍රාවකයන්ට සිව්වනක් පෙරසට භික්ෂු භික්ෂුණි උපාසක උපාසික හතර දෙනාගෙම ඔළුව අතගාලා කියපු පණිවිඩයක් තියෙනවා. මහණෙනි මට ධර්මයට සංඝයාට කවුරු හරි මොන හරි කියද්දි ඔගොල්ලෝ තරහ ගන්න එපා. තරහ ගත්තා කියලා ඒකෙන් හානිය වෙන්නේ ඔගලන්ටමයි. හරි එතකොට මේ තරහ ගැනීම කියන එක පිළිබඳ මම කියලා දෙන්න. ගන්න එපා. තරහ ගන්න නැතුව අභූතය අභූතයක් ලෙස හුවා දක්වන්නේ මේක ඔබේ වගකීමක්. කවුරු හරි කෙනෙක් දේශකයෙක් කවුරු හරි කෙනෙක් ශ්‍රාවකෙක් මේ වගකීම බැහැර කරනවා නම් ඔහු තවදුරටත් මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ වගකීම දරන බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි කියන එක මතක තියාගන්න. කිසිම කෙනෙක්ට මේක බැහැර කරන්න කොහොමද? මේක බුද්ධ වචනේ. මේක බුද්ධ වචනේ. මේක බැහැර කරන්න අපිට බෑ. මෙනිසා තමයි එදා පංචසතිකක්කන්දකේදී මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එනකොට මේ බුදුරණන් වහන්සේ පිරිනිවිලා සුබද්ද කියනවා. මේ අලං ආවුසෝ මා සෝචිත්ත. අනේ කමක් නැහැ ශ්‍රාවකිනි ශෝක කරන්න එපා. මා පරිදේවිත්ත. වැළපෙන්නපා. සුමුත්තා මයන් තේන මහා සමනේන. අපි මේ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුනේමි. කවුද මේකේ සුබද්ද කියලා ශ්‍රාවකෙක්? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 1, 2, 3 ශ්‍රාවකයා සාසනේ. ඉස්සරහ කියනවා වැළපෙන්නපා බුදුහාමුදුරුවෝ පිරිණිවුණනේ. දැන් ඉතින් අපිට මේවා කැපයි මේවා කැපයි කියන කවුරුත් නැහැනේ. අපි දැන් කැමති දෙයක් කරගිනිමු කියලා කිව්වා. මේ වෙලාවේ මහාකාශ මහරහතන් වහන්සේ කලේ මොකක්ද? පිංගතුනි මේ වචනේ සුළුවට ගත්තේ. එදා මේ වචනේ සුළුවට ගත්තා නම් අද අපිට ධර්මය නැහැ. අපිට කොහෙන්ද ධර්මය? මේ පාංකඩ වගේ මහරහතන් වහන්සේලා ඒ කාලේ හිටියේ නැහැ. දැන් කාලේ තමන්ගේ බඩ වඩා ගන්න වැට ගහගෙන දායකයෝට කරක ගන්න පණ බයෙන් බණ කිව්වට ඒ කාලේ උතුම් ඒවා බැලුවේ නැහැ. මොකද කලේ? මේ වචනේ සාක්ෂි කරගෙන අරගෙන ගිහිල්ලා සංගායනාවක් කරා. මේ තමයි තේරවාදී කියන්නේ. අද අපි තේරවාද කියලා මේ ශාසනීය යම් පිළිවෙතක් පුරනවා නම් එදා ඒ උතුමන් වහන්සේ කරපු සංගායනාවට පින් සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වා තමයි. නමුත් ඒ උතුමන් වහන්සේ කරපු සංගායනාව නිසායි මට මේ ත්‍රිපිටකය ලැබුණේ. එහෙම නැත්නම් අද මේක විකෘති වෙලා ලැබෙන්න ඉඩ තිබ්බා. අද අපිට කවුරු හරි කෙනෙක් ධර්මයේ කියද්දි අධර්මයේ කියද්දි මේක ධර්මයේද අධර්මයේද කියලා හොයාගන්න වටහාගන්න තේරුම් ගන්න අපිට භාවනා කරන්න කමටහන ගන්න ඉතුරුනේ ත්‍රිපිටකය. එදා සංගායනාව කරනකොට මේ සමහර බග පඬිත ඇත්තෝ මෙතන හිටියා නම් කියයි අනේ ආමුදුරිනු ඔය මහලු පැවිද්ද කියපු එක මොකද්ද ඔන්නෝක අතෑරලා දාන්න අපි ඕවට කම්පා වෙන්නේ අපි යට ලෝක දාමින් මේ මොනවාද හෙල්ලෙන ඇත්තෝ නෙමෙයි ඕවා තේරුම් අරගෙන ඒකත් විදර්ශනා කරගෙන නිවන් දකින්න මේ වෙවිලා පිංගුතුනි තමන්ගේ කොඳුනාරිටි හයි නැති කමිට කියන කතාව නිසා මම දකින්න සාසනීය ශ්‍රාවකයන් මේ බලන්න මහකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුව අපිට කිව්වේ කවුරු වගේ වෙන්න කියලා.
ඒතනුව අද ලංකාවේ හාමුදුරුවරු බණ කියන. ඕගලන්ට කිව්වනේ ධම්ම විද්‍ය හාමුදුරුවෝ වගේ වෙන්න කියලා. ඕගලන්ට කිව්වනේ අහවල් හාමුදුරුවෝ වගේ කියන. ඕගලන්ට කිව්වනේ අහවල් ශ්‍රාවකයා වගේ වෙන්න කියලා. ඕගලන්ට කිව්වේ සරියුත් මහරහතන් වහන්සේ වගේ වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ වගේ වෙන්න. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ වෙන්න. මේ වගේ උතුම බව. ඒක මේ උතුමන්ගේ ක්‍රියාකලාපේ දිහා බලන්න. මේ වර්තමානීය ධ්‍යානම් බලන් දෙපා. ඒ වගේ කතා කරන්න ගියොත් බණ පුරාවටම සුසුම් හෙල හෙල විතරයි ඉන්න වෙන්නේ. බණ කියන්න වෙන්නේ නැහැ. සුසුම් හෙල හෙල අපි ඔක්කොටම මේකේ ඉන්න පුළුවන්. අනේ අනේ සාසනීයට වෙච්ච දෙයක් කියලා. ඒ නිසා අපි බණ කියමු. මේ එක එක ඇත්තන්ගේ විප්‍රකාර ධ්‍යානම් බලන්න ලෑස්ති වෙන්න එපා. බුදුහාමුදුරුවෝ එදා සුබද්ද ස්වාමින්වහන්සේ මහලු පැවිද්දා. මේ කතාව කිව්වට පස්සේ මොකද මහාකාශ මහරහතන් වහන්සේ හිතුවේ? හන්ද මයං ආවුසෝ ධම්මංච විනයංච සංගාය. පූරේ අධම්මෝ දිප්පති ධම්මෝ පටිභායි. මහණෙනි අපි ධර්මය බැහැර වෙන්න කලින් අධර්මයේ බබලන්න කලින් අවිනය බබලන්න කලින් විනය බැහැර වෙන්න කලින් අධර්මවාදීන් බලවත් වෙන්න කලින් ධර්මවාදී දුබල වෙන්න කලින් අවිනයවාදීන් බලවත් වෙන්න කලින් විනයවාදීන් දුබල වෙන්න කලින් ධර්මය විනය සංගායනා කර. අද බලන්නකො මෙහෙම උතුමෙක් ඉන්නවද කියලා මේ ශාසනයේතනේ. චතුර ලොකු ආමුදුරු ඉන්නව. ඇහුවම කියන අවස් 5යි 60යි 70යි 30යි 20යි ශ්‍රාවකයෝ රට පුරා බලයේ තියෙනත් කකුල් ගාව එක බුදු පුතෙක් බලන්න ඉන්නවද කියලා. අද ඔබට මේ ලාභය අහිමි වෙලා තියෙන්නේ. අපි පොඩි හාමුදුරුවරු මේ සාසන අපිට පුළුවන් මේක කතා කරන්න. අපි කතා කරනකොට අපි සමහර හාමුදුරුවරු මම මේ දැක්ක උන්නල අපිට බණ කියන. අපි මේක කරන්නේ අපි අධර්මය බලවත් කරන්න යනවා. අපි අවිනේ බලවත් කරන්න යනවා. සමහරව අපිට කියනවා මේව දැකලා කලබල වෙන්න එපා. කවුද හත්වලාමේ කලබල වුනේ? මේ අධර්මයේ බබලන්න කලින් විනය බබලන්න කලින් අවිනේ විනය ධර්මයේ උස්මතු කරන්න කතා කරන එක ඒක කලබලකමක් වෙන්නේ. ඒක නෙමෙයි අපේ යුතුයකම්. ඒ නිසා අපි මේවා දැනගන්න ඕනේ. මේවා යට යන්න දෙන්න එපා. මේවා මිනිස්සු දන්නේ නැති කොට තමයි මේවා යට යන්නේ. මිනිස්සු අද අපිට කතා කරනවා සමහරකට හාමුදුරනේ ඔයාලට කතා කරන්න එපා කියලා. දෙයි හාමුදුරනේ ඔයගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ? මේව ඔයගොල්ලෝ කියවලා නැද්ද? ඔයගොල්ලෝ සංගායනාව ගැන අහලා නැද්ද? මේ උතුමන් වහන්සේලා කරපු කැපකිරීම අහලා නැද්ද? ඔයගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ? ඔයාලට එහෙම කියන කටක් කරන්න. මම හැමදාම කියන කතාවක්. ඒක වැරදි. වැරදි තැන හිටගෙන තියෙන්නේ. ධර්මය වැරදියට සර්පයාගේ වලිගෙන් අල්ලගෙන. සමේක මේක වැරදි. එතකොට කියන්නකො මේ කිපෙන්නපා කියලා කිව්වේ මොකද්ද කියලා. පිටින් මේ කිපෙන්නපා කියන කතාවේදී දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියනවා එක තැනකදී මේ මහණෙනි ඉඳලා හිටලා හරි මේ උපමාවක් තියෙන මේ ශාසනෙ මේ නයෙක් කියලා පෙනී පුප්පල පෙන්වන්න කියලා. ඉතින් නයා වුණත් උගේ පෙනී අවශ්‍ය වෙලාවට පිප්පුවේ නැතු දෂ්ට කරන්න කියලා නෑ හොඳේ. දැන් මිනිසු කරන්නේ දෂ්ට කරන්නේ පෙනේ පුප්පල පෙන්න නැත්තම් ධර්මටි බඳින්නත් ගන්නවා කියන එක කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතැම් තැන්වලදී මෝග පුරුෂ ඈ තුච්ච කියන වචන පාවිච්චි කරලා මේ සමහරුන්ට පොඩ්ඩක් සැරට කතා කරලා තියෙනවා. මේක මේ ඇත්ත කතාව. මොහිස් පුරුෂයා කියන එක තමුසේ හිස්පනුසෙක් කිව්ව වගේ කතාවක්. ඒ තමුසේ කියලා නැහැ. නමුත් මේක තමයි ඇත්ත. එතකොට මේ සමාජයේ මේ යටපැත්තකට යනකොට මේක පොඩ්ඩක් උඩට නැගලා කොහොමද කියන්නේ මේක ස්ට්‍රීම් එකේ මේ උඩට පීනනවා කියන එක ලේසි නෑ පිටුත්. පල්ලයට මේ රැල්ල පැත්තර ගහගෙන ගියන වෙරළකට ගොඩ ගහනවා වගේ ලේසිනේ උඩු පැත්තර පිහිනන් යන්නේ. එසේ ඒකෙදි සමාජයේ ආමන්ත්‍රණය කරන්න වෙන තැන ඇති ආමන්ත්‍රණය කළ යුතුයි නේ. ඉබ්බි බයිනෝ නෙමෙයිනේ කුණු හරිපින් අම්මා තාත්තා මතක් කරලා. සොරේ පොඩ්ඩක් දැරි කරනවා නේ කරන්නේ. රයිට්. ඔය අංගුත්තර පංචක නිපාතේ තියෙනවා මේ කාමේසු පලාලිත කියන සූත්‍රය. කාමේසු පලාලිත සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ මහණෙනි මම ඒ කියන්නේ අර දැන් මේක ලස්සන සූත්‍රයක් මේ සේක බලවග්ගයේ තමයි තියෙන්නේ. සේක බලවග්ගයේ තමයි තියෙන්නේ කාමේසු පලාලිත සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි මේ යම් කිසි දරුවෙක් පොඩි කාලේ තමන්ගේ උගුරේ ගල් කැටයක් හිර කර ගත්තොත් හරි මේ අම්මා මොකද කරන්නේ? මේක බැහැර කරන්න උත්සාහ කරනවා. බැහැර කරන්න උත්සාහ කරලා මේක බැහැර කරන්න බැරි නම් වම්මත අරගෙන හිස රබාගෙන දකුණු අතින් ඇඟිලි වක් කරලා අර ලේ එනකොටම උගුරට ඇඟිල්ල දාලා මේ ඇඟිල්ල වක් කරලා කියලා කියන්නේ ඔළුව නමලා මෙහෙම ඇඟිල්ල දාලා උගුරට ලේ එනකොටම ඇඟිල්ල අර ගල ගන්න. ඒතර ඒක දරුවට රිදෙනවා. දරුවට වෙහෙසක් නෑ කියන්නේ නේ. අපි මේ සමහර කතා කරන තැන ඕගලන්ට රිදෙනවා. ඕගලන්ට වෙහෙසක්. ඕගලන්ට ලේ එනවා ඇති. ඕගලන්ට දරා ගන්න අමාරු ඇති අපි කියන්නේ. හැබැයි කියනවා අත්තකාමාය හිතේසිනාය අනුකම්පිකාය අනුකම්පං උපාදාය. ඕගලන්ගේ අර්ථය කැමති වෙලා ඕගලන්ට හිතයිසී වෙලා ඕගලන්ගේ යන අනුකම්පාව ඇති කර නැතුව මේ ඕගලන්ව නලවන්න දෙමෙයි පින්වතුනි.
ඔගලන් නලවන්න නම් අපි ඔහොම කතා කරන්නේ නැහැ නේවිලා මගේ රත්තරම් පින්වත්නි කොහොමද හොඳින් ඉන්නවද අලුත් අවුරුදු උදා වෙලා තියෙන්නේ ඉතින් ඔයගලන්ගේ සියලු කටයුතු යහපත් වේවා සියලු යහපත් පැතුම් ඉටු වේවා අලුත් අපිට හොඳ අපිටත් මේ කූඹින්ටත් පාලකෙක් ඇත්තේ අපිටත් පාලනයක් උදා වේවා මේ පරණ එහෙම නැහැ පින්වතුනි අපිට මේ ඔගලෝ නලවන්න ඕනේ ඕගලන්ගේ අර්ථය කැමතියි අපි ඒ අර්ථය වෙනුවෙන් හිතයිසී අපි ඒ අර්ථය වෙනුවෙන් අනුකම්පාවයි අපි අන්නේ අනුකම්පා පිණිස ඒ කලයුතුමයි කියන එක බුදුරජාණන්සේ සිහිපත් කරනවා කරණීයංච කලයුතුමයි කලයුතුමයි ඕක මහානකමට ආදාන කරන ඒ වගේ මහාන විසින් කුසල ධර්මයන්ගේ ශ්‍රද්ධාවෙන් කරන දේ කරන්නේ නැද්ද හිරියෙන් කරන්න ඕනි දේවල් කරන්නේ නැද්ද ඔත්ත පෙලැජ්ජාවෙන් කලයුතු දේවල් කරන්නේ නැද්ද වීරියෙන් කරන්න ඕනි දේවල් කරන්නේ නැද්ද ප්‍රඥාවෙන් කරන්න ඕනි දේවල් කරන්නේ නැද්ද ශ්‍රද්ධා සති ශ්‍රද්ධා හිරිය ඔත්තප්ප වීරිය ප්‍රඥා මේ පංචසේක බල මේවා නිසි පමණට වැඩිලා භික්ෂුව මේ වගේන් කොයි වෙලේ හරි ශ්‍රද්ධාවෙන් බහැර වෙනවා භික්ෂුව කියවා මෙතනදී ඕන කෙනෙක් අයිති හොඳි ගියොත් අයිති ශ්‍රද්ධාවෙන් බහැර වෙනවා හිරියෙන් බහැර වෙනවා නම් ඔත්ත අපි කියන්නේ පවට ලැජ්ජාවෙන් බහැර වෙනවා නම් පවට බයෙන් බහැර වෙනවා නම් ඔය ආමුදුරන්ට ගරහ කර කර දලදා වහන්සේට ගරහ කරනවා ඉතින් මේකේ ශ්‍රද්ධාවත් නැහැ හිරියත් නැහැ ඔත්තප්පයත් නැහැ ප්‍රඥාවත් නැහැ අපි මොකද අනේ ඉතින් ඕවා දලදා වහන්සේ ඔයාලට කම්පා වෙන්නේ නැහැනේ හරිද පිංගන්නේ ලනු එල්ලගෙන ගිහිල්ලා ඔය බාල්කවල් වල ඉස්සරහා එල්ලෙන්න ඕවට හරි කියලා හිතනවනේ ඕම නිවටව බිහි වෙලා නැහැ මේ සාසනේ. හරිද? මේ කියන එක හොඳට මතක තියාගන්න. මේවා අද හරි ලැජ්ජයි. දෙවෙනි දවසේ කතා කරන්න මේවට ඉඩ තියෙනවා කියන එක පිළිබඳව බෞද්ධ සමාජය ඕගොල්ලෝ ගැන ලැජ්ජ වෙන්න බුදුහාමුදුරන්ගේ සාසනේ මේ අතීත අපේ තියෙනවා මහා වංශය, දීප වංශය, තූප වංශය, දාඨ වංශය, රඝු වංශය, බෝධි වංශය කියලා බලන්න. අපිට තිබ්බ කොහොම පරම්පරාවක්ද කියලා. අද මේ කොඳු බිඳගත් තනකොළ බුදින සිංහයෝ බිහි වෙලා මොනවා වෙලාද කියන එක හොයාගන්නවත් බැහැ. ඒ වගේ මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් පල්ලෙහා වෙනවා නම් මේ තාක්කේ මහනහු රකින්න ඕනේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේක රකින්නවා කියනවා. එතකොට මේ ශාසනය රකින්න හාමුදුරුවරුන්ට මේ වගකීම තියෙනවා. ඔය යස මහරහතන් වහන්සේ සංගායනාව කරද්දී යස මහරහතන් වහන්සේ මේට එක වචනයක් නිකම්ම අර අනිත් හාමුදුරුවෝ සල්ලි පාවිච්චි කිරීම කැපයි කියලා. සල්ලි පාවිච්චි කළා. මේ හාමුදුරුවෝ ගෙදරින් ගෙදරට ගියා. මේ උතුරහතන් වහන්සේ ගෙඩින් ගෙට දොර දොර ගාවට ගිහලා කියලා භික්ෂුන් වහන්සේලාට සල්ලි පාවිච්චි කරන්න බෑ කියලා. අද ඉන්නවද එහෙමයි? දැන් මේ වගේ අධර්ම මතයක් නැගෙනකොට මේවා බිහි කරන්න කඩන්න ගෙයින් ගේ ගාවට ගිය මිනිස්සු ඉන්නවද? එහෙම එහෙම මිනිස්සු ඉන්නවද? එහෙම හමුදුරුවෝ දැකලා තියෙනවද? නැහැ. එහෙම යන්නේ නැහැ. රහතන් ගස මහරහතන් වහන්සේටත් පිස්සු කියයි මේ මිනිස්සු හිටියන්. නමුත් සත්‍ය තමයි මේ උතුම මේවා වෙනුවෙන් පෙනී හිටියා. හරි ඒ සංගායනාව කරද්දි නිරෝධ සමාපත්තියේ වැඩ හිටි එක්තරා රහතන් වහන්සේලා මග්ගාවට ගිහිල්ලා මේ උතුමන් වහන්සේලා අහනවා ස්වාමීනි සංඝයාට අර්බුදයක් පැනන කියලා ඔබ වහන්සේලා කොහොමද සමාපත්තිය වල සම්වැදෙලා ඉන්නේ මේ උතුමන් වහන්සේ සංගමතර ඇවිල්ලා කියනවා ඒ වෙනුවෙන් කළ යුතු මොකක් හරි දඬුවමක් තියෙනවා නම් දෙන්නේ ඒක කරන්නම් කියලා මේ සමාපත්තිය වල වැඩ හිටි හාමුදුරුවරුන්ව මහරහතන් වහන්සේලා හොල්ලලා නැගිට ගත්තා හරිද මේ සංඝයාට අරබු දෙනකොට එනිසා පින්වත්නි මට 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 අවසානයේදී කියන්න ඕනේ මට මට ඔයගලන්ට මතක් කරන්න ඕනේ මේ ලෝකේ මතක තියාගන්න මේ භෞතික සම්පත් සියල්ල අස්ථීරයි මේ භෞතික සම්පත් වලින් කවදාවත් අපිට ස්ථාවර සැනසීමක් ලබන්න බෑ අද ලෝකේ තම තමන්ගේ පක්ෂ තම තමන්ගේ පාට අල්ලගෙන එක එක පැත්තට කඩේ යනවා එක එක පැත්තට කඹරනවා අපි මේ කතා කරන්නේ බුද්ධ ශාසනය ගැන මනුස්සයෙක්ට නාම රූප දෙක තේරුම් අරගෙන මේ සාංශාරික චක්‍රයෙන් ඈතර වෙන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක් ගැන. ඊටාම කලාතුරකින් වර්තමානෙත් ආරණ්‍ය සේනාසවල ධානලාභී විදර්ශනා ඥානලාභී උතුම වැඩ ඉන්නවා නෑ නෙමෙයි එන්න පෙන්නන්න. ඔයගොල්ලෝ හිතන්න පයව නෑ කියලා. ඒව නැත්තම් අපි මේ සාසනෙට වෙලා ඉන්නේ නෑ. ඔයගලන්ට පේන්නේ හරිම ටිකයි. ඔයගලන්ට නොපෙන්නන දේවල් බොහොම ගොඩයි. ධ්‍යානලාභී උතුම් එකක් දෙකක් නෙමෙයි භාවනා 20 30 ධ්‍යාන 20 30 පාවිච්චි කරන හාමුදුරුවෝ මේ ලෝකේ වැඩ ඉන්නවා කොහොමද පෙන්නන්නේ ඕලඟ මාකරි මැෂින් තියෙනවනම් අරගෙන එන්න සමින්හස් සිනමක් ගාවට අපි පෙන්නන්න මොනවාද නැත්තේ මොනවාද තියෙන්නේ මේ භාවනා යෝගී හාමුදුරුවෝ ඕන තරම් වැඩ ඉන්නවා මේ රටේ මේ ශාසනය තාම ජීවමානයි සංස්කාර පිළිබඳ උපේක්ෂාව කියන එක තාම ජීවමානයි හැම සංස්කාරයක් පිළිබඳවම ඇලීම නැති කරන ගැටීම නැති කරන තැන කියන එක. ඒක තමයි ජීවමානයි. ඒකත් එක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න බා. සම මේ ඔය ඕගලන්ට ලැබිලා තියෙන මේ භෞතික ලෝකයේ සියල් අස්ථාවර ලෝකයක් අපි ඕගලම කවදාවත් මේ බුදුදහම කියලා ආගමක් පස්සේ දුවවන්නේ නැහැ. අපි කතා කරේ හරය. කවදාහරි මම බුදුහාමුදුරන්ගේ අමාමහා පෙළහැරගෙන
බලන්න කො කියලා තියනවද කියලා බණ උන්වහන්සේ මේ මවිල් ගහෙන් වතුර විද්දාය මේ මවිල් ගහෙන් ගිනි විද්දාය ඕවා කියලා නැහැ අපි ඒවා සාසනේ තියන ඒවා වෙන මානයක් වෙන පැතිකඩක් ඒක අපේ බවුන්ඩරි ලයින් එකේ අපිට ඕනි නමුත් අපි කතා කරේ හැමදාම මේ ඉම්පර්මනන්ස් මේ අනිත්‍ය පිළිබඳව සික්නස් මේ අසනීප වීම පිළිබඳව ලෙඩවීම වයසට යාම ජාතිය මරණය කියන මේ දුක්ඛිත තත්වයන්ගෙන් යුක්ත ලෝකෙන් ඈතර වෙන තැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනේ ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. ඔයගොල්ලෝ ඕනේ ඒකට අභියෝග කරන්න. මේකට අභියෝග කරන්න කාටවත් බෑ. කවුද අභියෝග කරන්නේ? චitte නියාමය. තණ්හාව නිසා නැවත සිත හට ගන්නවා කියන එකට අටුවා ටීකා වුණේ හිත පිළිබඳව කියවලා බලන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් එන්න අපි විසඳලා දෙන්නම්. හම්දුරුරු ඉන්නවා විසඳලා දෙන්න. ඒක ගැන බය වෙන්න එපා. සූත්‍රයෙන්ද විනයෙන්ද අභිධර්මයෙන්ද අටුවාවෙන්ද ටීකාවෙන්ද මේක අපි විසඳලා දෙන්න වෙනත් බාහිර දර්ශනයන්ගෙන්ද ඕන එකක් අරගෙන එන්න නමුත් මේ මේ ලැබිලා තියෙන ප්‍රතිලාභය අන්න ඒකයි පිටින් මට කියන්න ඕනේ මේකේ මම හිතන්නේ නෑ මේකේ ප්‍රතිලාභය දන්න කෙනෙක් නම් මේ මේ සාසනය තමන් සැනසුණු කෙනෙක් නම් මේක තව කෙනෙක්ට ඉතුරු කිරීම කියන එක කොච්චර වටිනවද කියන එක මිනිසුන්ට තේරෙන්නේ අපිට පිටින් දැන් මම වුණත් ඔයගොල්ලෝ බලන්නකෝ දැන් මාව ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මම එක කලින් කලට සමාජික කතාබහට ලක් වෙනවා. ඉතින් ඇත්තනේ සමාජික කතාබහට ලක් වෙන්න ඕනේ තැන්වල සමාජික කතාබහට ලක් වෙන්න වෙනවනේ. ඇත්ත කියනවනම් බිගින් අපිට මේ බඩ දැන් මොහිදින් බෙග් අර කියන ගායකයා බුදුදහම් පිළිබඳව සින්දුකෝ අපි කවදාවත් විවේචනය කරලා නැහැනේ. අපි කවදාවත් විවේචනය කරලා නැහැ. ඒ කියන්නේ අපිට කවුරු හරි මේ ඇත්ත කතා කරනවා නම් ඒකනේ වටින්නේ බොරු කේරකට. ඒ බොරුවට විරුද්ධ වුණා. දැන් මේ වෙලාවෙත් ඔය යම් කතාබහක. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් බුදු සාසනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකෙන රට පිළිබඳව ඒක සංස්කෘතිය පිළිබඳව අපිට කණ්ඩ නැ අපිට මම පිළිගන්නවා මිනිසුන්ට කණ්ඩ නැතුව ඇති මම ඊයේ පෙරේදා පොත් වගේ අදින්න අමාරු ළමයින්ට මේ කවුරු හරි මට මැසේජ් එකක් දාන්න කියලා පොත් දෙන්න කියලා මැසේජ් එකක් දැම්මම ඇස් වලට කඳුළු වෙනවා චෝක් පෙට්ටියයි පොත් දෙකයි ඉල්ලලා තියෙනවා සමහර ළමයි චෝක් පෙට්ටියයි පොත් දෙකයි ඉතින් බැරි නෑනේ ඕක දෙන්න අපිට අපිට පුළුවන් ඒ නිසා අපිට පුළුවන් මට්ටමින් අපි දෙනවා අපිට බැරි නෑ අපිට පුළුවන් අනිවාර්යයෙන් නමුත් මට දියර ගැටලුව ඒක නෙමෙයි අපිට කන්න නැත්තම් අපිට බොන්න නැත්තම් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක විසඳ ගන්න ඕනේ වෙන විදිහකට. ඒකට කොයිම වෙලාවකවත් බුදුදහම ගාවන්න එපා. ආගමයි ජාතියයි කියව කියලා බඩ පිරෙන්නේ නැහැ. ආගමයි ජාතියයි කියව කියලා බඩ පිරෙන්නේ මේ මේ මහා සාසනේ ගාවන්න එපා ඒකට. අපිට ඒකයි අපිට අමාරු. ධර්මයට ගරහලා මේක කරන්න බෑ. ධර්මයට ගරහන්න එන්නත් එපා. ඇයිද මේ අහිංසක දහම අල්ලගන්නේ? ඇයිද මේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය මිනිස්සුන්ට සැනසෙන්න තියෙන ධර්මයට ඔයගොල්ලෝ හිංසා පීඩා කරන්නේ? ඉතින් අපි මේකට කටවහගෙන ඉන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේලාත් මතක තියාගන්න. මේ ලෝකේ තියෙනවා කෙලින් කතාව සහ හිතරිදෙන කතාව කියලා දෙකක්. කෙලින් කතාවට බය වෙන්න එපා. කෙලින් කතාවේදී කාගේ හරි හිතරිදුනොත් දැන් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ අපායට යනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා දේවදත්ත අපායට. එතකොට බුදුහාමුදුරුවන්ට කට්ටිය කිව්වොත් මේ දේවදත්තේ අපාය යනවා දේවදත්තේ අපාය යනවා කියලා ඔබ වහන්සේ මේ දේවදත්තගේ හිතරිදෙන එකක් නේ කියන්නේ. එම කියලා කට්ටිය බුදුහාමුදුරන්ට කිව්වා. නමුත් දේවදත්තේ අපාය යනවා කියන එක කිව්වේ බුදුහාමුදුරුව හිතරේ දවන්න බලාගෙන ඉන්නේ මේක කෙලින් සහ ඇත්ත කතාව. අපි ඒ නිසා අද මේකට ආදරෙයි. හැබැයි අපි අද මේක රැකලා අනාගත પરම්පරාවට දායාද කළේ නැත්නම් බුදුසසුන පසබස්වපු පෞකාරයන් ඔබ කියලා මතක තියාගන්න. ඔබේ හෘද සාක්ෂියට මේ චෝදනාව තියෙනවද කියලා මතක තියාගෙන අහගෙන බලන්න. මේ බුදුසසුන පසබස්වපු පෞකාරය කාය සාක්ෂි වුණාද මේ බුදුසසුන පසබස්වන්නේ කියලා මගේ පිංගුතුල හිතලා බලන්න. පිගන්නේ මම නිවන් නොදැක්කත් ඊළඟ කල්පය අපායට ගියත් මම ඔබට කියන්නේ ඔබ මෙහෙම හිතන්න මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මට හුස්මක් කරන් කල්පයක් අපායේ ඉන්න උනොත් පිංගතුනි මම නම් පුද්ගලික වේකට කැමති මම පුද්ගලික වේකට කැමති මන් දන්නවා ස්වභාව ධර්ම එහෙම වෙන්නේ නැහැ කියලා බුද්ධ ශාසනය රකින්න කටයුතු කරොත් එහෙම වෙන්නේ කොහොමද දුර්ගමන රජතුමා යුද්ධ කරලා අපායට ගන් ගියේ නේ ඒක තමයි ස්වභාව ධර්මයේ නීතිය එලාරව මෙරුවා කියලා දුටු ගැමනුව අපායට එක්කන් ගියේ නේ මේක මනස අවදි කරන බුද්ධ දර්ශනය ඇතුලේ තියෙන කතාවක් එනිසා පින්වත්නි මේවා ධර්මය ඇතුලේ දැන් මම මාතෘකාවද දේශනාවේ දාලා තිබුණේ ඇවිලීම සහ නිවීම කියලා දැන් ඕගොල්ලෝ හිතන්න එපා මගේ රත්තරන් පිගන්දි මේවා ගැන කතා කරද්දි මේ සොරේ වැඩි කරද්දි මේකට ඇවිලෙනවා කියලා ඒක වැරදි බුදුහාමුදුරුවෝ බණ කියාගෙන කියාගෙන යද්දිත් මගේ පිංගතොල හිටියනම් කේ යන්නේ ඉතින් ඇවිලිලානේ කියලා අනිවාර්යෙන් කියයි. හරි එනිසා මේවා මේ ඇවිලෙන්න කියන බණ නෙමෙයි. නිර්වාණය පිණිස නිවෙන්න කියන බණ. නිවෙන්නත් නිර්වාණය දකින්නත් අපිට ටූල්ස් මේ මාර්ගයේ තියෙන්නේ. ඒ මාර්ගේ නැති වුණොත් කොහොමද නිවන් දකින්නේ?
ධම්මවිදිය ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මහාන වේලා භාවනා කරන්න මේ පාර තිබ්බේ නැත්තම් ත්‍රිපිටකේ අටුවාවේ ටීකාවි. අපි කොහොමද මේ පාර හරියට හොයාගන්නේ? මට හොඳට මතකයි මම මේ හැමදාම ගැන ආනාපාන සති නිමිත්ත ගාවට ගිහිල්ලා මොකක්ද හරි නිමිත්ත කියලා හොයාගන්න බැරුව මාසයක් දෙකක් තුනක් අපි ලතවි ලතවි හිටියා. අන්තිමට පොතක් පෙරලලා පටිසම්භිදාව බලලා ඒක තියෙන ආනාපාන සති කතාව බලලා තමයි මේ කතාව තේරුම් අරගෙන කමටහන සුද්ධ කරේ. එදා මේක සොරකිවෙ තිබ්බේ නැත්තම් අපි කොහොමද මේක අවබෝධ කරන්නේ? මේක වටහාගන්නේ? මේව සාක්ෂාත් කරන්නේ? මේව ළඟා කරගන්නේ? එනිසා අපි මතුනි. පිඟතුල්ලට මම මේ කියන එක හොඳට තේරෙනවා ඇති. මේවා ඇවිලෙන්න නෙමෙයි මේ නිවෙන්න කියන්නේ. කවුරු හරි ඇවිලෙන්න කියනවා කියලා හිතෙනවා නම් ඒක ඔහුගේ වටහා ගැනීමේ සාක්ෂරතාවය තියෙන දෝෂයක්. දුදහමත් එක්ක තියෙන ප්‍රතිපත්තිය වෙනස් කරන්න එපා. ඒකට ආදරය කරන්න. ඒක කවදාවත් ඔගලන්ට හානියක් කරන දර්ශනයක් නෙමෙයි. කවම දාවත් කිසිම කෙනෙක්ගේ පුද්ගලික ආගමික විශ්වාසයකට කිසිම දෙයකට කරදරයක් කරන ආගමක් නෙමෙයි. බෞද්ධ කෙල්ලෙක් ඇවිල්ලා කතෝලික කෙල්ලෙක් අසාද බැඳුවොත් කවදාවත් බෞද්ධාගමිය කියන්නේ නැහැ පන්සලෙන් ඔබ බුද්ධාගම වයන් කියලා. මංගාවට එන කතෝලික අම්මලා සමහරක් බණ අහලා මම කියනවා මගේ අම්මේ ආගමත අරින්න එපා එකපාරට. මේ ආගමත අරින්න අම්මගේ ආගම ඔක තියාගන්න. නමුත් බුදුහාමුදුරු කියපු දර්ශනේ තේරුම් ගන්න. මුස්ලිම් මක්කල නංගිලා අපි කාවට ඇවිල්ලා බණ අහනකොට අපි කියනවා මක්කා ඔගලන්ගේ ආගමත අරින්න නෙමෙයි අපි කියන්නේ. අපි මේ ආගමට බඳව ගන්නෑ. එහෙම එකක් අපි ගාව නැහැ. ඔගලන්ගේ ආගම ඉන්නේ එක කමක් නැහැ. නමුත් මේ සත්‍ය තේරුම් ගන්න. ඒතර ආගම මොකක් වුණත් මුතුනි සත්‍ය මනසේ තියෙනවා. ඒ කියන්නේ උප්පැන්නේ නෙමෙයි මෝහය නැතු වෙන්න ඕනේ මනසෙ. අවිද්‍යාව නැතු වෙන්න ඕනේ උප්පැන්නේ නෙමෙයි මනසෙ. උප්පැන්නේ මොකදibbත් කමක් නැහැ. කවුද දැන් කතාවත් තුපකරණේ කවුද කියවලා තියෙන්නේ මේ ලෝකේ? ඔය පිළිවෙන්න රව මේවා කවුරු හරි කෙනෙක් කතාවත් තුපකරණේ බල්ල තියෙනවද බලන්න. රටුවා ඉගෙන ගන්න ඕනේ ණය ක්‍රීප් කීපයක් තියෙනවා. බුරුමේ ණය 30 ගානක් උගන්නන. ඉගෙනගෙන තියෙනවද බලන්න කවුරු හරි කෙනෙක්. ඒතර මේව දන්නේ නැතුව කොහොමද බුදුදහමට අත තියන්නේ? එනිසා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපිට ලැබිච්ච ලොකු ප්‍රතිලාභයක් වින්නතුනි. මේක එක්තරා ආකාරයකට මේ දර්ශනීය පිළිපදින අපි බෞද්ධය කියලා. එයාට බෞද්ධය කියලා කියන්න පුළුවන්. පිළිපදින කෙනාට මේක තමන්ගේ නිර්වාණය සාක්ෂාත් කරගන්න වස්තුවක්. සයිකට අත තියන්න එපා. මේ රටේ ඉන්න බහුතරයක් මේ දර්ශනය පිළිපදින මිනිස්සු. අනේ පිංගතුනි මේවා වෙනස් කරන්න එපා. මේවා ලස්සන රටක්, ලස්සන සසුනක්. මේ සූත්‍ර ධර්ම විනය ඇතුලේ තියෙන ඇතුළාන්ත කරුණු අරගෙන තමන්ටත් සැනසීම උදා කරගෙන තමන් කේන්ති ගන්න එපා. ඒක වැඩක් නෑ. මොකද මිනිස්සු එක කේන්ති ගත්ත කියලා අපිට වෙන යහපතක් නෑනේ. අපි සැනසීමෙන් ඉනා වෙලා ඉන්න ඕනේ. අපිට බැන්නත් නැතත් හොඳ කිව්වත් නිඳා කරත් ප්‍රශංසා කරත් කාලෙකට බුදු පුතේ කියනවා කාලෙකට කඩේ යනවා කියන. ඕම තමයි ලෝකේ හැටි. ඕවට මේ අරුම පුදුම දේවල් නෙමෙයි. ඕවට බය වෙන්න එපා. හරි? ඕවට බය වෙන්න එපා. නමුත් සාසනේ රැකගන්න හිත කැලස ගන්න නැතුව තමන්ගෙන් පැත්තෙන් කළ යුතු හැම දෙයක්ම කරන්න. අතාරින්න නැතුව කරන්න. මොකද පින්වත්නි මේ අපේ උරුමය, මේ අපේ දායාද, මේ අපේ ලැබීම, මේ අපේ ලාභය, අපි සංසාර ජීවිතයක් පුරාවට කරගත්ත අනන්ත ප්‍රමාණ කුසල කර්මවල විපාකය. එසම් මේ සාසනේ දැන් බාර ඕගලන්ට. අපි මේක උපදේශකවරු විතර. අපි ඔයගලන්ට කවදාවත් වැරදි දෙයක් කියලා නැහැනේ. කවද්ද කියලා තියෙන්නේ කියන්නකෝ. කවදාවත් ඔයගලන්ට වැරදි දෙයක් කියලා නැහැ. අපි මේ වෙලාවේ ඔයගලන්ගේ උපදේශකවරු. ඒගොල්ලෝ මේක අරගෙන ආදරේ ඒ කියන පණිවිඩයත් එක්ක ඔගොල්ලෝ මේ සාසනය අතර අරගෙන අනාගතයට යන්න ඕනේ. අදට මේ ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට මේ අලුත් අවුරුද්ද සම්මුති වශයෙන් ලැබපු අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය වන භෞතිකව අපිට තියෙන මේ අඩුපාඩු දුරවන නිදහසේ ධර්ම මාර්ගයේ නැවත හැසිරෙන්න පුළුවන් කාලයක් ලැබේවා. සතර වරම් දෙවි රජුන්, ශක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු සියලුම සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ සම්ම දෘෂ්ටිකේ බ්‍රහ්මයන්ගේ රකවරණය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා
අපි ඊතාත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ තමුත් ඒකම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා 0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.